පරිසර දූෂණය ලෝකයේ මුහුණ දෙන ප්‍රබල ගැටලුවක් බව අපි ආයෙත් මතක් කරන්න ඕනේ නැහැ. තවමත් අපි එක එක විසඳුම් පරිසර දූෂණය අවම කරන්න සොයද්දී ප්ලාස්ටික් කියන්නේ ඒට බාධා කරන ප්‍රධාන දෙයක්. හැබැයි මේ කියන්නේ බිම්මල් වල කතාවක්. ඔබ දන්නවද බිම්මල් ප්ලාස්ටික් වෙනුවට අවශ්‍යකයක් විදියට යොදා ගන්න පුළුවන් කියලා? බිම්මල් වල අපි දකින්නේ පොළවෙන් හෝ ශාක කඳකින් ඉහළට මතුවන කොටස විතරයි. හැබැයි බිම්මලක වැඩි කොටසක් තියෙන්නේ අපට නොපෙනෙන්න. ඒ පොළව හෝ වෙනත් ධාරක ශාකයක් තුල මුල් වගේ විහිදිලා. අති විශාල ප්‍රදේශයක මේ කොටස විහිදිලා තියෙනවා. ඒක තමයි මයිසීලියම විදියට හඳුන්වන්නේ. මයිසීලියමේ ව්‍යාප්තියට සීමාවක් නැහැ. අවශ්‍ය පරිසර තත්ත්වයේ නිර්මාණය වුණොත් ඕන තරම් හැදෙනවා. එනිසාම විද්‍යාඥයින් මයිසීලියම් කෘතිමව නිර්මාණය කරන්න සැලසුම් කරලා තියෙනවා. මයිසීලියම් කෘතිමව නිර්මාණය කරන්න කෘෂිකාර්මික අපද්‍රව්‍ය යොදා ගන්නවා. තන්තුමය ශාක කොටස් වල සිට කුඩා දැව පතුරු දක්වා ද්‍රව්‍ය මේ සඳහා භාවිත කරන්න පුළුවන්. ඒවා සමග දිලීර කොටස් ප්‍රමාණයක් මිශ්‍ර කරනවා. ඉන්පස්සේ මේ සඳහා අවශ්‍ය ක්‍රියාදාමයක් සිදු වෙනවා. ඉතින් මේ මයිසීලියම් නිෂ්පාදන ප්ලාස්ටික් වෙනුවට ආදේශකයක් විදියට භාවිත කරන්න පුළුවන්. ප්ලාස්ටික් වල තියෙන බරින් අඩුවීම සහ පහසුවෙන් අවශ්‍ය හැඩයකට සකස් කරගත හැකිවීම කියන ගුණ මයිසීලියම් ෆෝම් වලත් තියෙනවා. මේ සියල්ලටම වඩා මයිසීලියම් නිෂ්පාදනයේක තියෙන වැදගත්ම ගුණය තමයි දිරාපත් වීමට කෙටි කාලයක් ගැනීම. මේවා භාවිතයෙන් පසු ඉවත් දැමීමෙන් කිසිදු පරිසර හානියක් සිදුවන්නේ නැහැ. පසේ දිරාපත් වීම සඳහා ගත වෙන්නේ දින 45ක කාලයක් විතරයි. ප්ලාස්ටික් නිෂ්පාදනයේදීත් පරිසර හානියක් සිදු වෙනවා. කාබන් ඩයොක්සයිඩ් ඇතුළු අහිතකර වායුන් වායුකෝලයට මුදා හැරීම මේට හේතුව. ඒත් මයිසීලියම් නිෂ්පාදනයේදී නිකුත් වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ප්ලාස්ටික් නිෂ්පාදනයට වඩා 90%කින් අවමයි. මයිසීලියම් ෆෝම් නිපදවීමෙන් එන මූලික ඵලය නැවත සැකසීමක් නොකරම ඇසුරුම්කරණය සඳහා භාවිත කරන්න පුළුවන්. ස්වභාවිකවම ඒවා සතුව තියෙන ස්පොන්ජිමය ව්‍යුහය මේට හේතු වෙනවා. ඇසුරුම්කරණය සඳහා භාවිත කිරීමට අමතරව මල් බඳුන්, ලාම්පු ආවරණ සහ කුඩා ගෘහ භාණ්ඩ ආදිය නිර්මාණය කරන්නත් මයිසීලියම් අදවන විට භාවිත වෙනවා. අත්මේ සහ සපත්තු ආදිය වෙනුවටත් දැන් මේ මයිසීලියම් යොදා ගන්න නිෂ්පාදකින් පියවර අරගෙන මයිසීලියම් තාක්ෂණය අද වෙති ලෝපුරා විවිධ ශාස්ත්‍රවල විවිධ සමාගම් භාවිත කරනවා. ඒ අතරින් මුල් තැනගත්තේ ඉකොවේටිව් සමාගම. 2006දී මේ තාක්ෂණය මුල් වරට හඳුන්වා දෙන්නේ ඔවුන්. ඉතින් මේ ක්‍රමවේදය තවදුරටත් ප්‍රචලිත වුණොත් පරිසර දූෂණයට තියෙන ප්‍රධාන අභියෝගයක් ජය ගන්න ලෝකයට පුළුවන් කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.